ලෝකයට බුදුරජාණන් වහන්සේ පහළ වෙලා පනලා දෙන්නේ ලෝකයා අන්ඥානකමින් යුක්තව ජීවත්වෙන විදිහේ අඥ්්‍යාන වැඩපිළිවෙල අඥ්්‍යාන වැඩපිළිවෙල තමයි අඥ්්‍යානකමින් යුක්තියාට පෙන්ලා දෙන්නේ ඒ සත්‍යයක් සත්‍යයක් කියලා කියන්නේ අන්්‍යානකමින් යුක්තවයි ජීවිතේතියෙන් ක්‍රමය සත්‍යයක් සිදුවීම අඥ්ඥානකමක් එතකොට මෙන්න මේ අන්ඥානකමී සිදුවීම පෙන්නපු තැනදී ඒ සත්්‍යස්්‍ය භාව එක අන්ඥානකම ඉක්මවීමයි සිදුවන්නේ ඒ අඥ්්‍යානකම ඉක්වීමත් එක සක්කා නිරෝධය කියන කාරණාව ප්‍රායෝගිකෝම අර්ථානිත වෙනෝ හති මෙන්නම එක සිදුවන්නේ කොහොමද ලෝකයේ අන්ඥානකමින් ජීවත්වන්නේ කොහොමද අන්ඥානකම කියන කාරණාවයක්ක ලෝකයේ ඉන්නේ කොහොමඳ. මෙන්න මේක තමයි භාග්‍යතන් වහන්සේ පෙන්න්න. දැ ඔබ ඔබේ ජීවිතය පිළිබඳව සැබැහැවටම සිදුවන්නේ කොහොමද කියලා හොයල තියෙනවද. හොඳෝට හිතල බැලුවොත් හොයලනෑ. අපි අතීතය ආපු දෙයක් පිළිබඳව, අනාගතය යන දෙයක් පිළිබඳව බයින්, අතීතය ආපුදයක් පිළිබඳව අල්ලගෙන ඒවිදිීහට යතහාර්ථයක් දැන්සිදුවනාකාරය නොදැක අන්දකමින් යුක්තව මොකද්දෝ බලාපොරොත්තුවකින් කරන වැඩපිළිවෙලක් විනා. දැන්සිදුවන සත්‍යය මොකද කියලා හොයන්ඩ යමුවෙන්නේ. යමකොට අනාගති යන විදිහත් අතීති ආපුවිදිහත් කියන කාරණාව පිළිබඳව යම් කරුණක් ඇැහුණනම් එකැන කෙටිම කිව්වොත් අද අපි බෞද්ධුවය හැටියට සසර පිළිබඳව දන්නවා. මෙන්න මේ සසර කියන කාරණාව ස්වභාවය ඒ ඇදහීමෙන් දැනගත්ත තැනදී. ඊළඟටඒ ඒ කාරණාව එක්ක ඉන්න එකක් නමෙයි බුදුරන් වොහස පෙන්නන්නේ. ඒ ඇදහීමෙන් ඒ දනගත්ත තැනදී ධර්මයකට යමු වියයුත්ත. ඊළඟට කළ යුත්ති ධර්මී හොයෙන එක. අද ගොඩක්කිලාවටට ධර්මය හොය එක කර නැතුව අරකම මුුණන මුුණන ඉන්න එක විතරයි කර ගැ පලවෙෙන ස්ටප් එකේ තමයි දිගතම ඉන්නේ. සත්‍යවාදිගෙනට ඒ ෂස්ටපක වශ්‍යනෑ අරාද අපේ බෞද්ධ සමාජයක් තුළ තියෙන කාරනාවක බීතියක් ඇතිවෙච්චකතිය තියෙනවාහසරත්ක ඒක යම් මට්ටමකට උපකාර ඇත් තියෙනවා. එක මූලක ටික විතරයි. මං උදාහරණයක් කීවෝත් යම් කිසි කෙනෙක් කොළමීඳලා අන්ඩාධපුර යන්ඩ වාහන එක නැගල යනකොට තම වාහනි අරගෙන හරි එතකොට යා හැමවිලීම කැමති කැරණි පාලම දැක දකා ඉන්න. කැලනිීපාලම දැකදකකායිඉන්න හැවිලීම කැමතිති එද්දී එයා කවදාකවත් එතිනින් නිහාට යන්නේ නෑ තාම ඉන්න කොළඹ තම කොළවන් අන්ුවාධපුරයකට හළකටවත් ගිහිල්ල නෑ මෙන්නමී වගේ තාමත් සංසාරයේ කියන කාරණාවයි සත්‍යවාදී නැතිකනට මයි ගොඩක් අවශ්‍ය සත්‍යවාදීකිනට ඒවගෙන නිමේ දැන් ඉදිින කාරණවගෙන හිතන්තිී. සංසාරය කියන කාරණාව එක්ක දැ යොමුවෙලා යොමු එච්ච කාරණාව නිවැරදිව සත්‍යවාදිව ඉග ගන්නට ඕන නමුත් අද ගොඩක් කියලාවට එක ඉගෙන ගන්න න ඉගන ගන්න ඉගෙන ගන්න කියලා කිය ඉගෙන ගන්නවා කියලා කියන වචනටක ඉගෙන ගන්න එකට නමින්. එතෙන්න යන්නට ඕන එතෙන්න යොමුවෙලා ඉගෙන ගන්නට ඕන. එතකොට අලුත් වචනපදගැලපිල්ලකට නමේ යන්නේ ක්‍රමයක් ඉග ගන්න ධර්මය තුලින් පෙන්නන්නේ හැමවෙලම සිදුවන්නාව ක්‍රමයක්. මෙන්න මේ ක්‍රමය හොයන්න යමුවෙන්නේ ජීවිතයේ දැන් සිදුවන සිද්ධියක්ක. එතමට දැන් සිදුවන සිද්ධියයි අතීත යනාගතය ආවර්ජනය කරන එකයි දෙකක් එක පාර කරන්න පුළුවන්න. අතීතියවර්ජනය කරන එක ඒ දැන් අධාරණය දැන්විව යුත්ති දැන් සිදුවන සිදධිය පිළිවල් දැන් අපි හිතල බලමු Ina, ැ ඔට මොනොහරි ඇහෙම් පේන කොට කනිින් සද්‍යයක් ඇහෙන කොට නාසිං ග්‍රහණය වෙනකොට ඔබගේ ජීවිතය මොනොහරි අදකිනකොට ඔබ ඒ යෙදීම දැන් ඔබට භාවිතතා කරනට වචනටක් දීර තියනවා. අපේ විවහාරයි භාවිතා කරන වචන්. ඒවගේ තම අපි ඔවු වෙන්නට ඕනැත්. ඒ තමයි සිදුවල සිද්ියයක් පිළිබඳව කතා කරන විදිී. අපට යම්කිසි සිද්ධිය කිස්මතු වුණහම. ඒ සිද්ධිය යෙදීම කොහොමද යෙදෙන්නේ කොහොම දෙක සිදුවන්නේ කියලා. ි හෙවද අපි ඕකට ධනවා අර සංසාර භයත් එක්ක ඉගනගන ඉතාම බීතියත්ක් අර කාදිසිර කොරස් කට ධන්න බෑ කියලා කියන්නේ. අන්නවක් ඒක්‍රමයට ඉගෙන ගත්ත මොනවෝදෝ පද ටිකක් තියනවා. ඔයවගේ ප්‍රශනයක් අහපුකමක් ධනමොකක්ද ඒ පද ටික මෙදර පංචුපාස්කන්තියක් සිදිය න අරකක් සිදිය නොමි එහම එකක් ඉවහාරය නෑ නොේ. එහෙමිකක් ඉවාහර කර න්නේන? කවද ජීවත්තයෙද්දී එකන එඉදිනලා සාමාන්‍යෙන් ජීවත්වෙන කොට්ට සහ අපේ භහසාාවේදී කවද විවාහරනි පංචු පාන්ස්කන්දයක් සිදුුවන රුප පාස්කන්දය සිදුවන ස්පර්සයක් සිද වන එමනතන් පටසවු සිදුවන විවහර කරනවද නෑ හ අපි ඒ ඒ සාමාන්‍ය ලෝක ඉවහාර කරන්නේ නය කියලා කියන්නව අපි ඒ කාරණාවක් දැන්සිදු වෙනකාරණාවට ඇදගන්නවා කියන්නේ අපි ධර්මයටක කිල්ලනෑ. අපි මොකද වෙලා තියෙන්නේ අර පෙන්න්නපු වචන ටිකේ ඒ වචන ටිකර ඒ වචන ටිකේ එල් ලන්නවා එක්චනයි වෙන කිසි දෙයක් නෙමේ එනිසා හොඳට තේරුම් ගන්ඩ සොකීය භාසාාව කියැ අපිට සොකීය භාසාාව බවට පත්වනානා හොඳයි මාගදී භාසාාව ඒ විවහාරයක් එෙක් එත කොට හරි සොකී භාසාාව වෙන්නට ඕන එවගේ මේ ඒවාහාරය තියෙන්න්නටවඕන ැ ගොම විතර බලන්න ඉංග්‍රීසියෙන් අපි බුක් කියන කොට ඉංග්‍රේසියෙන් බුක් කියනට පොතමතක්වෙන් නැත්තා ංග්‍රීයෙන් ුක් කියනට පොතක් තක්වන්න නැත්තන් අන්න එය ඉංග්‍රීසිය පිළිබඳව විවහාරකට ගිහිල තියනවා. ඉංග්‍රීසියෙන් බුක් කියනකොට පොතක් මතක්වෙනවනම් එයා ඉග්‍රීසි වාහාට ගහිල්ලනේ එතකොටඒට මේ දෙක් පොතකයි බුක්කයෙකුයි පොතට බුක්ක කියනවා මෙතන ඉවහාරය නෑ විහාරය අරථානිත වෙනන්නේ හරිම විවාහාරය අරථානිිත වෙනවනම් බුක් කිය අද්දි පොතක් මතක්වන්න බෑ පොත කියන නම්කිරීම මතක්වන්න බ බක්මයි ඒ ුක් කියයනකොට පොතමතක්වෙන් නැතුව බුක් කියයනක අර්ථය මතක්වෙනවා නම්. අන්න විවාහරට ගිහිල්ලා. පංචුපාදනස්කන්දිය හරි පටිස්සමපපාදය හරි ස්පර්සය හරි මොනවහරි කියනකොට ඒකේ සිංහල අදහසක් මතක්වෙන් නැත්තම්. ඒකේ කියපු කාරණාවට යමු එෙනවානම්. අන්න ඉවාහාරට ගිහිල්ලා. නැත්තම් විවාහාරට ගිහිල්ලන්නේ. ඒ නිසා විවාහාරයට නොගිය තැනද කිසි වෙලාවක. ධර්මයේ ප්‍රශ්නයක් අහන කොට ඒ වචන ගණ්ඩපා ඒ වචචන ගැනීම තුළින් වෙන්නේ අපට කවදාවත් නොනත් දියුණු කර ගන්න බැරිවෙනවා ඇයි අපි නිකන් ඔොහේ පදයහෙමය කරලා ඉන්න එක විතරයි කර එහම නැතුව ඔබ හොදවට හිතල බලන්න අපේ ජීවිතය යම් යෙදීමක් වෙනකොට යම් සිදුවීමක් වෙනකොට අපි මේ යෙදීම සිදුවීම කියන කාරණාව එක ඒ සිදුවන්න කොහොමොද කියන හෙවද කොහොම සිදුවන්න්නේ කියෙන හෙවෙන අපි හැමවෙලීම කරන්න මොකක්ද අපට තියෙනවා මේ සිදුවීම මට හම්බෙච්ච බව හැමලීමතියවා සිදුවීම මට හම්බෙච්ච බව. සිදුවීම මට හම්බෙච්චි බවක් එක්ක අපට හැමවෙලේම ඉන්න මමකුයි වෙන සිදුවීමකුයි. වෙන සිදුවීමක් නෙම ඇත්තරම තියෙන්නේ සිදුවීමට අපි ලෝකයේ නම්කරගත ස්වරූපයක් තියෙන්. හොඳර හිතර බලන්න සිදුවීමට අපි ලෝකයේ නම්කරගත ස්වරූපයක් තියෙනවා. එකෙන් ඒ ඒකා පීත නො සිදුවීම කියලා. ඒක සිදුවීම නෙමේ ඒක අපි නම්කරගත සවරූපයක් සිදුවීම කියන කාරණාව කතා කරන කොට සිදුවීම සිදුවෙන්නේ සිදුවීම කියන කාරණාව සිදුවෙන්නේ අර ජීවිතයේ ජීවත්වෙනවා කියන කාරණාව මමත්වය කියන කාරණාවයි යම් සිද්ධියක් කියන කාරණාවයි මෙන්න මේක කවදාවත් වෙන්කරන්න පුළුවන් එකක් නම. මෙන්න මේ සිදුවීම විග්‍රහය තමයි බුදුරන් වහන්සේ පෙන්න රදීලා තියෙන්නේ. ඒ පෙන්ල දෙන්න කාටද මේ පිළිබඳව හිතපුවායට. මේ පිළිබඳව හිතනායට. දැන් අපි හොඳර හිතන්ද සිදුවීම පිළිබඳව හොයන්නේ නැතිව අපට ලෝකයේ හම්බවෙන ම පැත්ක ඉඳලා ලෝකයේ හම්බෙන කරුණු තියෙනවානි. මෙන්න මේ කාරණාව. මම පැත්තක ඉඳලා අපට හම්බෙනවා කියන්නේ කරුණු හොඳර තේරුන්ගන්න ඒ කරුණට ස්වාධිනත්්‍රවයක් නෑ. අපි කියනවා මට තියෙන රූපයක් පේනවා කියලා. මට තියෙන සද්ධයක් ඇහෙනවා කියලා. හැබැයි හොඳර තේරුම්ගණ්ඩ මට තියෙන රූපයක් පේනවා කියලා කිවීම තියෙන රුගු බව රූපය බව ආවේ, තියන සද්දය බව ආවේ ඒකට මම කවලංවිච්ච නිසා නැත්ත ඔබ බලන් කොහ රයන ඔබ හිතන්නක් මෙහෙම ඔන්න ඔබ හිතන්න ගැත් දකිනවා. ගියත් දකිනකොට ගේ කියනවද ගියක් කියලා ගේ කියන්නේ ගියක් කියලා. ඔබ ගහත් දකිනවා කියලාත ගහත් දකිනකොට ගහකිනොද ගහත් කියලා නෑ. එකට හම් ැ. රූපයක් තියවා කි රූපයට අපේ මැදි හත්වීමක් නැතුව අපට පේනවනම් අපේ මැදි හත්වීම නැතුව අපට රූපය පේනවනම් මට රුප පේෙනවනම් එතනෙ තියෙන්නවන ගහට ගහ බව ගේටගේ බවක් ඒම කාරණාවක් ඉදින්නේන්නේ. එහෙනම් අපට රූපයක් පේනවා කියලා ගත් අහම අපට වස්තුවක් පේනවා කියලා ගත් අහම ඒ වස්තුව කියන කාරණාව අපට නිර්මාණය වෙලා තියෙන්නේ මමත් පැත්තක ඉඳලා මට මට හම්වෙච්ච දෙයක් මම්ම නිර්මාණය කරපු විදිකි. එතන ඇතුේ මම ඉන්නවා. එකයි එතන සිදුවවෙන්නේ. එතන ඇතුලේ මම ඉන්නවා. දැඟ අපි ගත්තොත් එහෙම හදරජන් නක්සිජන් කියන සෝඩියම් කලෝරීන් කියනක එකතුවීම ෝඩියම් කෝරට් ඇදෙන. හයිදරජයන් නොක්සිජන්ක එකතුවීමෙන් ජලය හැදනවා. එද මේක ඇතුළේ ක්‍රියාකාරත්ව ඇතියෙනවා. ඒ ක්‍රියාකාරීත්ත්‍යය මේ සිද්ධිය වෙලා තියන. මෙන්න මේ වෙච්ච සිද්ධිය තවත් අපි හිටම මොහරි හයිරිරජෙන් හරි ක්ෂජ හරක ක්‍රියා කරනවා කියලා එතකොට එක වෙනම කාරණාව සෝඩියම් මරි කලෝන් හරි එක සෝඩියම් කලරයිට් කිය කරන කියලා ඉතන්නකු. එක වෙනම කාරනවා හැ ෝඩියම් කලෝරයිට් කියනෙ ඇතුල සෝඩියම් කලෝරීණ එක තුළලා තියෙනවා. එතන සිද්ධියයක් කලා තියෙනවා. මෙන්න මේ වගේ අපට ලෝක යම් කිෂ දෙයක් පේනකොට ඒ පැෙනීම කියන විග්‍රහයක් එනවා කියන්නම. එතන පැහැදිලි කිරීම කතාවක් කියෙනවා කියන්නීම එත්තන්න උපාධානයක් වෙලාති කියලයි ඒ කාරණාවක් වෙමී කියලා එහෙම එකක් තියෙනවා කියලගන්න. උපාධානයක් වෙලා එතන උපාධානය වනේ මුකක්ද උපාධානය වේ එතන සිදුවෙච්ච සිදුවීම එතන සිදුවෙච්ච සිදුවීම තමයි අපි වස්තුවක් කියලා ගත්ත නැත්තං ඒකට අපට මේ මේ පැත්තිවෙලා කියන්න වෙනවා ඒ ගහ හරි මොනොහරිගේ හරි කියන කාරණාව ස්වරූපයක් කියලා යම් හැඩ යම් විදි විදිහයේ නිර්වචනයක් නෑ විදි තා විදිහට තාත්ික භාවයක් නෑ හැබයි යම් විදිහක් ස් මත්්‍රවෙලා තියෙන ඒ යම් විදිහක් අල්ලගත්ත නිසා තමයි ඒකට ගහ කියලා කියන්නේ යම් සවරූපයක් අල්ගත්ත නිසා එකට ගහ කියන අයි මම් පැත්තකයි ද මේක සිද වනෙ විමී කියන කාරනාව අල්ගත්ත නි. ඉඟටි ගන්න විදීමක් මං උදාහරණයයක් කියන්නකම මෙහිම න්න අපිතුම කවුරුවට ඉඳ ගනන්නකොට කකුල හිරිවටනවාකල් නැන් අපිම් කකුල වේදනාවක් තියෙද්දී ඒ වේදනාවගෙන අවධානයක් නැතිවති යද්ද. අප ක ගොහේ ඉන්නවා අපට එක දැනන්නේ නෑි හිරිවටල කොලමකර කපනවා කියල් දැනන්නේ. හැබයි අපට ඒක හිරිගද ැති වෙච්චකම න්න අප එත අපට සාමානය ඉතරා දැ හිරිවටන එකකට වඩස් තරම් ගන පුළන් අප යම් කිික අවධානයක් නැතුව ඉන්නවා කියන කරණාව. ඒ එහෙම අපි අවධානය යමු කරපු මු කරින් අපට මං විදනවා කියන කාරණාවට යනවා. හැබැයි මෙන්න මේ විදීම කියන එක විඳවීම කියන කාරණාව අපි දෙයක් කරගන්න නැතුව එතන මේ ස්වභාවය ඒ විඳවීමේ ස්වභභාවය මෙන්න මේක අල්ලගත්ත නිසා ඒකට සම්බන්ධවෙච්ච නිසා. විවීම කලින්ිග්‍රහ කරන්න බෑවල්ලගත් ගහරන්න බෑ අල්ලගත් තම මයි විදවීම පිළිබඳ යම් විග්‍රහයක් කරන්න පුළුවන් අන්නේ විග්‍රහ හත් එක්ක තමයි එතන යම් ස්‍රභාවයක් ප්‍රකට වේ. මෙන්න මේ විදි තමයි අප ජීවිතයක් සිතුුවෙන් හොතට හිත්‍රබව නැඳකි. ඔබ කාටහරි කියන්න පුළුවන්ද තමන්ගේ මැදිහැත්වීමක් නැති අල්ල ගැනීමක් නැති යම් සිද්ධයක් පිළිබඳ සිදධියක් කියලා කියනකොටම අල්ලා ගැනීමක් කියෙදලා කතාවක් කෙදිලා යම් සිද්ධක් කියනකොට එහම් ඔන්න ඔ සිද්ධිය සිද්ධියක් න අල්ලගත්ති හඒ සිද්ධිය මොකක්්ද කියලා හොයන්න ය මුණන ඒ සිදුවීමම් ොකක්ද කියලා ඔයන්න යමුණනං අන්නාර අල්ලා ගැනීම කියන එකට ඉඩක් නැතිවෙන ඒ සිද්ිය මොකද්ද කියලා හොයන්න ය මුණනම් අල්ලා ගැනීම කියන කානවා ඉඩක් නැතිවෙන ොට මොක දක් නැතිවෙන්නේ සිද්ධිය කියන කාරණාවට තමන්ගේ මැදිහත්වීමකින් නැතුව විග්‍රහයක් එන්නේ නෑ. තමන්ගේ මැදිහත්වීමින් නැතුව සත්‍ය විදිහටම සිද්ධිය හොයනකොට සිද්ධිය බව ලැබෙන්නේ නෑ. සිද්ධිය බව ලැබේ නැතිවනහම ඒ සිද්ධිය එක්නම් මම කියන කාරණාවක සම්බන්ධය මම අල්ල ගැනීමක් වුණේ දැ දැන් කතා කරන්න පුළුවන් මමල්ල ගැනීමක් එකක් නවා. සිද්ධිය සම්බන්ධයෙන් විග්‍රහයක් ලැබුන් නත්තාම් දැම් මල්ල ගැනීමක් කිය කතා කරන්න බෑ. දැන් එතකොට එහෙනම් එතන මම නැති වෙනවාද නෑ. මම නිරුද්ධවෙනවාද ෑ මම තියෙනවද ඒ කතාවත් නෑ. මොකක්ද තියෙන්නේ සිදුවෙන්නේ අඥඥානකම නිසා අඥානකම නිසා අඥ්්‍යානකමින් ගන්නවා මමයි කිය. එෙම් උඳට හිතන්න ඔබ සියරු දෙනාටම ඔබට ආවෙනිකත්වයක් තියෙනවන ඔබට ස්වාධිනත්වයක් තියෙනවන ඒ ආවෙනි කකත්වයේ ස්වාධනත්වය තියෙන ොකක් එක්කද අානකමත් එ. අන්‍යානකමකින් තොර ඔබට ආවිනි කත්ත ඔබට වාදිනත්වයක් නමකද ඔබට ඔබව ලැබිලා ඔට ඔබ ලැබුණ කියන්න මට මම ව ලැබුණ කියන්නේීම මම කියන කාරණාව ලැබුණ මොකක් එක්කද ඒක හොයලා නෑ ඒක හෙව් ආනන් ම කියන රණාව කතාවක්ෙන්නේ දක්නෑ. එතකොටන යම් සිද්ධියක් යම් සිදුවීමක් මේ කියලුක් සියලුම කාරණ විග්‍රහවෙන්නේ කතාවෙන්නේ අල්ගැනීම අල්ලගැනීමක් නැත්තන් කතාවන්නේ